IT සහ ඉංග්‍රීසි වලට. Ease of Metro Campus. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ යාම හේතුවෙන් එළවලු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රසක මිල ඉහළ ගොස් තිබෙනවා. සෙසු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන්ද ඉහළ ගොස් ඇති අතර දිනෙන් දින සිදුවන භාණ්ඩ මිල ඉහළ යාම හමුවේ ජනතාව පතු සිටින්නේ දැඩි අසිරුතාවයකටයි. අයියෝ මාත්‍යෝ මේ කතා කරන්න එපා. මේ බලන්නකෝ මාන දෙකකට තුනකට ඉස්සෙල්ලා ගත්ත පාන් ගෙඩිය අද මිල කීයද මුදලාලි මහත්තයෝ? 165. දැන් මම පරිප්පු ටිකක් ගන්න ඇහුවා. බුදු සන්තෝ රුපියල් 400ක්. මේවා කල්නේ කොහොමද අපි? මම කුලී වැඩ ගන්න මිනිහේ. අද බඩු ටික ගත්තට පස්සේ ගෙදර ගෑණි ගහනවා ඉතුරු සල්ලි දීපම් මට ජීවත් වෙන්න හෙට කියලා. රුපියල් 5000ක් අරගෙන කඩේට ඇවිල්ලා රුපියල් ෂොපින් බෑග් එකකින් බඩුවක් කියන යන්න බැරි තත්ත්වයක් තියෙනවා අදක. බඩු බිල් නම් දැන් ලාභ කරලා තියන්නේ මේ රජෙන් දැන්. පොල්තෙල් බෝතලක් රුපියල් 800ට එහෙම දුන්නේ නැහැ කි. අවුරුදුනේ මේ කන්න තියෙන්නේ. මෙතර අනේනික කිරිපිටි මිල ඊයේ සිට ඉහළ නැංවීමට අනැනකරුවන් තීරණය කර ඇති පසුබිමක තවමත් වෙළඳ පොලේ කිරිපිටි හිඟයක් පවතිනවා. ඒ කඩේකවත් කිරිපිටි නැහැ. බැරනම් මේක දාලා යන්න කියලා අපි කාරණා කියලා සිටිනවා. කිරිපිටිත් නැහැ, හැමදේම නැහැ. ඉතින් අඩු ගන්න පාම් පිටිත් නැහැ, පොල් කිරි පැකටුත් නැහැ. මොන දත්තේ? කිරිපිටි නැත්නම් මොකද වෙන්නේ සල්ලි? නෑ, එකක්වත් නැහැ. දෙරට නැහැ එකක්වත්. මොන ලදළු කිරිපිටි නැහැ. කිරිපිටි නැත. අනේක කියලා ටී එකක් බොන්න පුළුවන්ද? මේ එක උගරක් ගෑව ටී එකට රුපියල් 100ක් ගත්තා. අනේනික කිරිපිටි මිල ඉහළ ගියද මිල්කු ආයතනයේ කිසිදු නිෂ්පාදනයක මිල ඉහළද බිමක් සිදු නොකරන බව මිල්කු ආයතනයේ සභාපති රේණුක පෙරේරා මහතා පවසනවා. මිල්කු ආයතනයේ කිසිදු නිෂ්පාදනයක මිල වැඩි කිරීමක් කරන්නට අපි කටයුතු කරන්නේ නැහැ. ඒක අපි පාරිභෝගික ජනතාවට වකිමකින් කියනවා. කෙසේ වෙතත් ඇතම් කිරිපිටි අලෙවිසල් වසා තමයි ඇති ආකාරයද දක්නට ලැබුණා. මේ අතර බහන්න මිල දිනෙන් දින ඉහළ යන පසුබිමක ආණ්ඩුවට විරෝධය පළ කරමින් ඒ රාත්‍රියේ ස්ථාන කිහිපයකදීම ජනතාව පන්දම් රැගෙන විරෝධතාවල නිරත වුණා. රටේ අනාගතය තියෙන්න ඕනේ, අපේ ළමයිට අනාගතයක් තියෙන්න ඕනේ. අපි අද පක්ෂ ભેදයකින් තොරව මෙතනට ඇවිල්ලා තියෙන්නේ. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කවුරුත් අඬ ගහනවට කලින් තමන් නැගී සිටින්න, තමන් එක්රොක් වෙන්න, තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න, තමන්ටම තමයි ඒක අවස්ථාව ලබා දීලා තියෙන්නේ.